ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. සර්කස් කාරියෝ විශිෂ්ටතම අයිස්ක්‍රීම් ආරාධිතය මැජික්. ඔබේ සමේ ග්ලෝ එක වෙනුවෙන් මෙන්න අපේ හොඳම සවන් කැටය නොලක්ස්. මගේ කියාගෙන් යහුව මොකද අර මේ කාන්තරංගට පටේ ඉති මොකද කි මොකුත් නෑ. ඉතින් එයා කියන්නේ ඒගොල්ලෝ අතර තියෙන දේශපාලන සම්බන්ධයක් විතරයි කියලා. බම්බුව තමයි එනග ති අනිත්‍ය උන්ගේ ගෙවල් වල යන්න එපායි. මංජිරි මැඩම ඔය ගෙදර ඉන්නේ කෙල්ලොම තුන් දෙනෙක්. කාන්චනා තමයි අක්කා. අනිත් දෙන්න නංගිලා. ඒගොල්ලොත් එක්ක මෙයාගේ මොන වගේ සම්බන්ධයක්ද තියෙන්නේ? මේ ඔක්කොම යාළු. හැබැයි කාන්චනා එක්ක තමයි ලොකුම සම්බන්ධය තියෙන්නේ. මෙයා කියනවනේ ඉතින් එයාගේ හැම සම්බන්ධයක් නැහැ කියලා. හරි ඉතින්. අනියන් සම්බන්ධතාවයක් තියෙන මිනිහකින් තියනවද කියලා ඇහුවාම තියනවා කියලා කියන්නේ නැහැනේ. ඔයා කියන්නේ දැන් ඒගොල්ල අතර අනියන් සම්බන්ධතාවයක් තියෙනවා කියලාද? නෑ 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 මං එහෙම කියන්නේ නෑ. හැබැයි තින් එහෙම වෙන්න බැරිද නෑ. අපරාධි කියන්න බෑ මන්ජරි මැඩම්. මන්ත්‍රීතුමා හොඳ මිනිහා. කාන්චනා තමයි ෂුවර් නැත්තේ. ඔලී ගෑනිනේ. අය තින් අනුන්ගෙන් සල්ලි කඩා ගන්න ගෑනිට අනුගේ මිනිස්සු කඩා ගන්න එක ඒ හැටි අමාරු දෙයක් නෙමෙයිනේ. මං ඒකයි තින් මැඩම දැනුවත් කරේ. හරි හරි මං දන්නවා ඔයා මගේ එක කුසී උපන් අයියා කියලා. ඉංගලට විශ්ව කියන්නේ මං ආදරය කරන මනුස්සයා අයියේ. බල්ලට දවම් බං කෑදරේ. කෑදරේ. සහෝදරකමට වැඩිය ලොකු ඉන්නේ කෑදරේ. කෑදරේ නෙමෙයි අයියේ ආදරේ. අයියට කෑදරේ ලොකු උනාට මට ලොකු ආදරේ. ආදරේ? කො ආදරේ? කො පෙන්න මම බලන්න. කො? කාට් කාට්. කොහොනේ ඔය කේන්දිය? වානික නංගිට බය වෙලා වගේ. තවඩියක් කේන්දින් ඉන්නෝනේ මේ. ඔව බය වෙන්න එපා. හ්ම්. ඔයා හිතන්නකෝ මම වගේ අත ජීවිත තරහකාරියක් කියලා. එහෙම ඉඳලා කරා. හරිය. හ්ම්. සීරියස් ලා රඟපාන්න මල්ලි. ඉස්සල්ලා මේ සිටුේෂන් එක තේරුම් ගන්න. තාපාරක් ගමු. හොඳට ගමු. නාන්න නැතුව තාපාරක් හොඳට ගමු. හරි. කට්ටිය සයිලන්ස්. ටේක්. කැමරා රෝලින්. ඇක්ෂන්. පරණ වලව්ව. වලව් කොහෙද බං මේ ටවුන් මැද්දේ? තියෙන්නේ ඉතින්. මොකක්ද දැන්නේ කේස් එක නේ බං. එදා වගේ වටපෝරියලද දන්නේ. නෑ නෑ දැන් ඊ කිඹත් එක්ක ඉන්න තත්ත්වෙත් එක්ක එහෙම දෙයක් කියන්නේ හේතුවක් නෑ. මේ අපි පොඩ්ඩක් බලමු. අතුලට ගිහිල්ලා බලමු. පෝරියල් එකක් ඉන්නොත් අපි දෙමු පෝරියල් එක ඉස්සර වෙලා. මේ මොකද කියන්නේ? අන්දරේට කෝල් එකක් දීලා බලන්නද? පොඩ්ඩක් ඕන නම් ලං කරලා තියාගමු. මොකද කියන්නේ? ගන්නද කෝල් එක? නෑ නෑ ඕන්න නෑ විපුලයි. එහෙම ගන්න බලන්න. මේ මන්නම් කියන්නේ ආරක්ෂක උපක්‍රමයක් වශයෙන් අන්දරේට කෝල් එකක් දාලා තියාගමු කියලා. නෑ අයියේ මෙතන ෂූට් ටැන්ක් යනවා. හරි හරි පොඩ්ඩක් හිටං. ඒක කරගන්න බැරිය. ආ අන්දරේ. මේ ඔබ කොහෙද ඉන්නේ? නෑ නෑ බඹ කොහෙද ඉන්නේ ගියාංකෝ? අදිස්සියක් වුණොත් කැඳවන්න පුළුවන් තැනකද ඉන්නේ? කට් කට්. කවුද කෑ ගහන්නේ? මුලයි. කවුද නෝ කෑ ගහන්නේ? සයිලන්සර් මෙතනපටි ෂූට් එකක්. සෝරි සෝරි ඒ සෝරි. ආ ඩිලා. පොඩ සයිලන්ස් කරගමු මචා. හරි හරි හරි. ඩිලා නැවිලා නේ? නෝ හරි හරි. අපි කිවර කරමු. සයිලන්ස් වෙන්න කට්ටිය. ඌ කවුද? මේක සහාය අධ්‍යක්ෂක. එහෙනම් දැන් මට චරිතරන් දුන්නේ. ඌද? ඔව්. කට්ටි සයිලන්ස් වෙන්න. ස්ටෑන්ඩ් බයි. ටේක්. ඔලි. ඕක අපේ රටේ දේශපාලකයෝ බහුතරයකට වෙන සීන් එකක් මචං මහතා. සමහර විට දේශපාලකයෝ දන්නෙත් නෑ උන්ගේ නම විකුණලා වටේ උන් ගහන ගේම්. ඔව් ඉතින් බං.
මාත් අද මුල්ලෙ විතානයගේ කතාවහලා ඔයිසි මහත්තයාව හම්බෙන්න කියන්න සමාරක් වෙලාවට අපේකාව එලියට දාලා අර විපුලන්දයාව රිමාන් කරන්නත් තිබ්බා. ඔව් ඔව්. දැන් වැඩිපුරම වෙන්නේ ඔය වගේ සිද්ධි තමයි. දැන් නිකවට හිතන්නක මචං මහතා අපේ රටේ ආර්ථිකයේ කඩා වැටිච්ච සීන් එක කවුද කරුවේ? ආර්ථික ඔස්තාර්ලා කියලා කියාගත්තු වටේ හිටපු සෙට් එක. අන්තිමට මොකද උනේ? ලොක්කට ජොබ් එක නැති වුණා. හැබැයි ඉතින් රටක් විමන සමතලා කරපු වටේ හිටපු සෙට් එක තාමත් කාලා බීලා උණු වතුර නාලා AC එකේ සැපේ ඉන්නවා. වට ඉතින් හරියමන් දඬුවම් තියෙන්න ඕනේ බා. මචං මහතා අපේ සමහර පොරවල් ඉන්නවා නායකයන් අන්දලා එල්ලුම් ගහට නියම වෙච්ච මිනි මරුවන්ට සමාවරන් දීලා නිදහස් කරගත්ත. අපරාධකාරයන්ගේ පවුල් වලින් කෝටි 5ක් 6ක් අරගෙන නායකයන්ගේ හිතවත්කම් පාවිච්චි කරලා හිරේ හිටපු මිනි මරුවන්ව නිදහස් කරගත්තා. අන්තිමට උන් පගා ගත්ත කියලා නායකයෝ දන්නෙත් නෑ. ඒත් අන්තිමට මිනි මරුවන්ට සමාව දීලා නිදහස් කරලා කුණු ගාගත්තෙත් නායකයෝ. අතන මෙතන කොතන ගියත් අන්තිමේ දේශපාලඥයන් නතර වෙන්න වෙන්නේ ඔතන තමයි මචං මහතා. මම ඔය කතාව අහලා තියෙනවා. මචං අපිට අපි මචන්ට කියාගෙන පොරවල් එයි. හැබැයි උන් එන්නේ මචන්ට කරන්න නෙමෙයි මචන්ගේ පිටින් උන්ට කරගන්න. මම ඒක දන්නවා බා. ජනතා සේවයට කියලා එන දේශපාලඥයන්ට ඕනේ තමන්ට කරගන්න. දේශපාලඥයන්ට උදව් කරන්න එන එකටත් ඕනේ තමන්ට කරගන්න. මේක කිසි පරාර්ථකාමීත්වයක් නෑ බා. තනි ක්‍රම තියෙන්නේ ආත්මార్థකාමීත්වය. මල්ල කෙලිය යන්න මැඩම් මස් විතුම එනවා. මැඩම් ඔන්න අපි කතා කරා කියලා නම් කියන්න එපා. මැඩම් ඇතුළට යන්න. ඔන්න අතත් අපි දෙන්න හම්බුන්නේ ප්‍රෝටීන් සපිරි ලයිෆ් බොයි මයිල් කියා දැන් රුපියල් 110ක අඩු මිලකට සර්කස් කාර්යෝ මන්ත්‍රීතුමා පොඩ්ඩක් පරක්කුණා නේද? මන්ත්‍රීතුමා කියපු ගමන්ම මන් දුවලා ආවා. සරි පොඩ්ඩක් පරක්කුණා. කොමන්ජර් හිටියද? මැඩම් කාමරේ ඉන්නවා කියලා කිව්වා. හැබැයි තාම එළියට ආවේ නෑ සර්. මම වොෂර් දාන්න පොඩකින්. හරි සර්. සර් කියනවා නේද මං ඕන වෙලාවක් ඉන්න. ඒක මට කිව්වේ දහනායක. මට බැටළුණා. අයියෝ ගම කනවනේ මට. මම කිව්වේ අපි දෙන හම්බුණා කියලා කියන්නපා කියලානේ. සෝරි සෝරි අනේ මට අමතක වුණා. කල්පනා වෙන්න මට. එයා ඔමිටියට ගල් නාදා. අය ඉතින් හැරෙනකොට දන්නවා කොනා යන්න බැලේ. දැටි කවදා විතර වේද ෂූටින් පටංග? තාම ෂෙඩියුල් හදලා නැහැ. කොහොමත් මං ඉක්මනට පටන් ගන්න හිතාගෙන ඉන්නේ. ප්‍රොඩියුසර් කෙනෙක් පිටි ප්‍රශ්නයක් වුණා. ඒකත් ඉක්මනට විසඳේ. අනේ thank you sir. මුංචි කාලේ පුදු මාසාවන් ඉතිරි නළු එක්කෙත්. කොළඹ ඇවිල්ලා නොවිඳන දුක් විඳ නළු එක්කෙත්. බලන්න ඉතින් කරුමක මහත කියන්නේ. ඒ චරිතෙත් මම නැති වෙලා ගියා. ඒවනයි ඉතින් කරපු කරුම නෙමෙයි. අපේ මිනිස්සුන්ගේ තියෙන නරුම ගති. දැක්කනේ මට කරපු දේ. මම නම් තේරෙන්නේ මොනස මොන වගේ මිනිස්සෙක්ද කියලා. මිනිස්සු විවිධාකාරයි. ඒක තේරුම් ගන්න අපි වැඩ කරන්න ඕනේ. විවිධාකාරයි කියලා කිව්වට මෙහෙම ජරා මිනිස්සෙක් නම් මම දැකලා. එයා හිතාගෙන ඉන්නේ ආද මේ හැමතැනම ලොක්කා කියලා. එයා හිතාගෙන ඉන්නේ හැමෝම එයාට ඔලුව පාත් කරගෙන ඉන්න ඕනේ කියලා. එයාට විතරක් නෙමෙයි එයා කරන කැරක්ටර් එකට ඔලුව පාත් කරගෙන ඉන්න ඕනේ කියලා. ඒ චරිතම පුදුම ආසාවකින් කරේ සර්. සුදු කමීසෙන් ඇඳලා සුදු සරම ඇඳලා ඒ චරිතය හරි අමුතුයි. මම හරි පිරිතකමකින් කරේ ඒ චරිතය. පිරිතකම නෙමෙයි මම නම් දැන් ඒ චරිතෙත් අප්පිරියයි. පව් ඉතින් අලුත් ළමයේ අනකේ කැරක්ටර් කියලා මට බර වැඩි. ලොකු ඇක්ටින් කැපසිටි එකකුත් නැහැනේ.
ඔව් ඔව් මෙයා මේ දිලා කියලා නමකුත් කිව්වා. කෙට්ටු උසබරක් නේ. ඕ රැවුලක් තියෙනවා. ටිකක් මාත් වගේ තමයි. දැන් නම් මේ විහාරයි ඩිරෙක්ටර් එක්ක මේ ලොකු කතාවක්. කොහොමද දන්නේ? ඔකට දාවි කියලා දන්නේ නැහැ. හරි 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 මම බලන්නම්. මේ මොන මගුලක්ද මං කරන්නේ? මෙච්චර වෙලා යන්නේ නැද්ද? වඩා ඉස්සරේ දුවා යන්න. දුවා වැඩකටනේ. වැඩකට ආවම නම් ඉතින් අපිවත් මේ වැඩේට සම්බන්ධ කරගන්න ඕන. අපිව නිකන් මේ කුණු ටික මුල්ලට අතු ගාලා වගේ අපිව මෙතන තියලා ඌ ගිහිල්ලා මේ නිලියෝයි ඩිරෙක්ටර්ලා එක කතා කරගෙන ඌ. හරි හරි ඉතින් අපි නිලියොත් එක්ක කතා කරන්න දෙයක් නැහැ නේ. වඩ කතා කරන්න දෙයක් නැතුව මට තියෙනවානේ. මොකද නිකන් නිලියෙක් එක්ක වඩ කතා කරගෙන ඉන්නකොට වඩ ආසයි නේ වා. එනේදී ඌ ගිහිල්ලා කතා කරා. මේ දැන් එතකොට මේ නිලියද මේ ටෙලිනාට්‍ය ප්‍රධාන නිලිය? එයා තමයි නේ. අස්සලයි නේ. මම පොඩි අමුතු දෙමි වෙනුමක් තියෙනවා. කොටවේර නිලිය වගේද නේ? අප්පෝ මේ මතක් කරන් දෙපා කොටවේර නම් ඈ. මං කොටවේර මගේ ජීවිතේ මකලා දාලා තියෙන්නේ. මේ මොකද? අනේ මේ අමතක කරාම මං කොටවේරක් අමතක කරාංකෝ. මේ මෙච්චර මේ ලස්සන නිලිය ඉන්නකොට මූ මේ කොටවේරක් මතක් කරනවා. මේ මට මේ මූ දෙකලා වුරුදු ඊය. ආ මූ හිටියනේ දවසක් සුදු බේවිඩම ෂූටින් එකක. දැන් අර අපි ඉස්සෙල්ලා ආවම කෑ ගැව්වේ. කෑ ගන්න බා කියලා. මූ එතත් කෑ ගැව්වා මට ඒ විදිහට. කෑ ගන්න බා කියලා. ආ අම්බල දිටියද කොයිද එදා? උර තමයි මේක ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්. එක එක ප්‍රොඩක්ෂන් වල ඉතින් වැඩ කරනවනේ. ඒක ඉවරලා මේකට එන්නේ නැති. කැලින් බේබි සර් රුපියල් 90කට. කැලින් බේබි පොඩි හැමෝටමයි. සර්කස් කාරියෝ. දැන් එතකොට මේ මංජරි කියලා දේවල් හැටියට මේ දේවල් කියලා තියෙන තමුසේ. අනේ මගේ අම්මා පල්ල සර්. ඒ වගේ වැඩක් නම් මගේ ජීවිතේට මම කරන්නේ නැහැ. හිරන් මේ මිනිස්සුම මේ ප්‍රශ්න වලට අදගන්න එපා. මුල්ලි විතරගෙන් මං කිසි දෙයක් ඇහුවෙත් නැහැ. එයාමට කිසි දෙයක් කිව්වෙත් නැහැ. ඇත්තමයි සර්. සර් ඔය කියන විදිහේ කතාවක් ආත්මකට මං කියන්නේ නැහැ. අනිත් එක මම මොකටද මේ බොරු කතා ගොතලා සර්ගේ මැඩම්ගේ කුරුළු කූඩු කඩන්නේ? මං කිව්ව නම් කිව්ව ඇත්ත. මොනවද ඇත්ත? නෑ සර් මේ කාංචනා මිස් ගැන වචනයක්වත් මම මංජරි මැඩම් එක කතා කරලා නෑ. කතා කරලා නෑනේ. දැන් එතකොට මේ දේවල් මේ මනුස්සයා කිව්වේ නැත්තම් මේ දේවල් කිව්වේ කවුද? හිරාන් අපි මේ මනුස්සයව දැන් රිලීස් කරමු. ඊට පස්සේ පුළුවන් නේ අපි දෙන්නගේ ප්‍රශ්නේ කතා කරන්න. දැන් මට දැනගන්න ඕනේ මගේ ළඟම ඉඳගෙන මට විරුද්ධව වැඩ කරන මිනිහා කවුද කියලා. සර් මේ ඒක විරුද්ධමයි කියන්නත් බෑ නේද? නෑ සර් දැන් මේ කාංචනා මිස් කියන සර්රුත් නොදන්න මාත් නොදන්න මොන හරි තොරතුරු තියෙන්න පුළුවන් නේ. නෑ නිකන් හිතන්නකෝ මංජරි මැඩම්ට නිර්නාමික කෝල් එකක්වත් ආවද දන්නේ නේ. දැන් එතකොට ගුණේ එහෙමද? මං ඔයාලට ඒක කියන්නේ නෑ. මොකද ඔයා ඒක දැනගත්තොත් ඒ මිනිස්සුන්ටත් කරදර කරයි. හරි මම ඒක බලා ගන්නම්කෝ. දැන් සම්සිර යන්න බුලා. මේ මතක තියා ගන්නවා. මේ හිරා ජයවර්ධනට ඕනම වෙලාවක දිවියෙක් වෙන්නත් පුළුවන් යක්ෂයෙක් වෙන්නත් පුළුවන් කියලා. තේරුණාද? මන් දන්නවා. මන් දන්නවා. මොකද මන් නොදන්නේ. මම නිතින් සර් ගේ ළඟින්ම ඉන්නේ. ඔබ අම්මට මොනවද කියලා තියෙන්නේ? මොනවද කියලා තියෙන්නේ? කට් කට්. අයියෝ ඔයා ආපදන වැරදීනේ. කීපාරක් කියලා කියන්නද? ඔයා ඉන්න ඕනේ මෙතෙන්ට. මෙතෙන්ට ඇවිල්ලා මේ ලයිට් එක ගන්න. ඔයාට මෙතෙන් ඉඳන් ඉස්සරහට යන්නත් බෑ, පස්සට යන්නත් බෑ. ඔයා මෙතෙන්ට ඇවිල්ලා බැලන්ස් එක කියන්න. ආය පාරක් ගමු. ආචුට්ටෝ කැවිලා හරියට මාතින තැන බලාගෙන යා. හරි හරි මං ගානට ගන්න. දැන් මොකද්ද මෙතන වෙන්නේ? ඇයි මෙන් දෙකයි? දැන් මං අහන්නේ මොකද්ද දැන් මෙතන වෙන්නේ? වෙනදාට දේම තමයි වෙන්නේ. මොකද්ද ඔගේ ප්‍රශ්නේ? දැන් එතකොට අරුව මොකටද සෙට් එකට ඇවිල්ලා ඉන්නේ? කවුද ඇවිල්ලා ඉන්නේ? කවුද?
අන්නර ඩිලාද මොකද කියන එක? ආ? මම යාට එන්න කිව්වේ. ඔයාට මොකද එයාම තියෙන ප්‍රශ්නේ? ඇත්තද? ඌටයි මේ සෙට් එකට එන්න බෑ. ඌට නෙමෙයි. ඌගේ ගෙදර ඉන්න බල්ලෙට්ටවත්යි මේ සෙට් එකට එන්න බෑ. මෙන්දක කරුණාකරලා මෙතන ප්‍රශ්න ඇති කරන්න එපා. අයියෝ ආදාවේ. වාඩි දීපු දිනයක් නෙමෙයි නේද? ඔගොල්ලෝ දැන් මට දින නොදී මුට දින දෙනවද? එක කැරක්ටර් එකකින් එලෝ ගත්තට පස්සේ ඌට තව කැරක්ටර් එකක් දීලා මේක අස්සට ගන්නවද? අපි කැරක්ටර් දුන්නත් කැරක්ටර් එක හදලා දුන්නත් ඒක ඔයාගේ ප්‍රශ්නයක් නෙවෙයිනේ. ඔයා පොඩ්ඩක් පාවඩේ පැත්තකටලා ඉන්න. මට මේ සීන් ටික කල ඉවර කරන්න ඕනේ. මේ ඔබෙන් දැන් සද්දේ වැඩි හරිද? මම ඔබගෙනත් බලාගෙන ඉන්නේ. ඔගොල්ලෝ මං ඉද ප්‍රශ්න ඇති කරගන්න ඕනේ නැහැ. මම යන්නම්. මිස් මං ගිහලා එන්නම් මිස්. සර් මං ගිහලා එන්නම් සර්. නෑ නෑ. තමුසෙත් ඉන්නවා. මොකක්ද තමුසෙට අලුතෙන් හම්බෙච්ච චරිතේ? යන්න කලින් ඒකත් කියලා යනවා. මට හම්බුණු චරිතයක් නැහැ. මම යන්නම්. අන්න රූපේ කලකට ගියා. මං කිව්වනේ ඔයාලා මම ප්‍රශ්නයක් කරගන්න එපා කියලා. මං ආ ඩිරෙක්ටර් සර් හම්බෙන්න. ආසාවර ෂූටින් ටික බලන් හිටියා. මං දැන් යන්නම්. නාට්‍ය චරිතය කිල්ල ගන්න නෙවෙයි ආවේ. අනිත් එක වයින් නාට්‍යයක නෙවෙයි. වයින් පැත්තකවත් තියෙන්න මම කැමති නැහැ. හරි හරි ඩිලා මේ පාදයන් යන්නකෝ මං කෝල් එකක් දෙන්නම්. හා? නේද මං බලන් ඉන්නේ පොඩ්ඩක් ගිහලා ගාමුකද වැක්කුර. වරන් සෙන්ද. බයි බයි නික බුරුට බලි දා ගන්න ඕනේ. නෑ නෑ. පොඩ්ඩයි තම අන්න මොනවද කියනවා? වරන් මොනවද කියනවා? ගාමු බං ගාමු වරන්කො. ඔයා තමයි මං ආසම නිලිය. ඔයාගේ ඔය කැමි වෙනුව දිනව නේද? එකට මාර ආසයි. තමුසේ නිකන් මෝඩ කතා කතා කරන්නේ නැතු ඉන්නවද? දන්න දෙයක් ඇත්තෙත් නැහැ. ඒ උනට කයිය නම් තියෙන මහලුකට. පොඩි පුත. එක පිස්සුවක් කැලියෙම දර ගියද්ද නැ තව පිස්සුවක් කැලේ. මචං. ඕකෙන් මේකේ වෙන්නේ මට හම්බෙන්න තියෙන නාට්‍ය නැති වෙන එක. බයිස්කෝප් එකක් බලපු කාලයක්. ට්‍රිප් එකක් ගියේ කාලයක් මතක නැහැ. අනේ මන් දන්නේ ඔයගොල්ලන්ගේ රස්සක්. මන් දැක්ක මන්ත්‍රීතුමාගේ ලස්සන ෆොටෝ එකක් තියෙනවා. අපිත් ඒ ෆොටෝග්‍රාෆර් හොයාගමු.